ආයුබෝවන් අප මෙම වීඩියෝව මගින් සිංගර් SM-24 මහාන මැෂින් එක භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නෙමි. මුලින්ම මැෂින් එක සමග ලැබෙන උපාංග හඳුනා ගනිමු. ඒ සඳහා මෙම කොටස විවෘත කරගන්න. Button hole foot, zipper foot, button swim foot, hem guider, seam ripper, bobbin, needles, screwdriver. Foot control එක සමග ඇති මෙම කොටස machine එකේ දකුණු පස ඇති මෙම කොටසට සම්බන්ධ කරගන්න. Plug එක විදුලියට සම්බන්ධ කරගන්න. මෙම switch එක මගින් machine එක on off කරගන්න පුළුවන්. Bobbin එකට නූල් ඔතා ගැනීම සඳහා Spool pin එක මේ ආකාරයට ඉහළට ඇද නූල් පන්දුව දමා නූල ඉදිරියට රැගෙන ගොස් මෙම tension dial එක වටා දවටා මේ ආකාරයට රැගෙන bobbin එකේ ඇති මෙම කුඩා සිදුර හරහා නූල ඉවතට ගන්න. එක් අතකින් නූල අල්ලා ගනිමින් Bobbin winder එකට bobbin එක දමා මේ ආකාරයට දකුණු පසට තල්ලු කරන්න. Then foot control එක භාවිතා කරමින් මදක් කොටා ගන්න. අල්ලාගත් නූල කපා bobbin එකට නූල් ඔතා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට නූල් ඉතුණු පසු නූල කපාගෙන Bobbin එක මේ ආකාරයට වම් පසට තල්ලු කර ඉවතට ගන්න. Shuttle එකට bobbin එක දැමීම සඳහා මෙම කොටස් විවෘත කර shuttle එකේ මෙම කුඩා පියනක් වැනි කොටස ඉවතට ඇදීම මගින් shuttle එක ඉවතටගෙන නූල දක්ෂිණාවර්තව සිටිනසේ වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට මෙම කුඩා විවරය හරහා දමා ගන්න. Shuttle එක නැවත machine එකට දැමීමේදී මෙම කොටස මෙම ස්ථානයට කෙලින් සිටිනසේ තබා shuttle එකේ පියන වැනි කොටස විවෘත කරමින් shuttle එක ඉදිරියට තල්ලු කර පියන නිදහස් කරන්න. Then මෙම කොටස් නැවතත් පසා ගන්න. මෙම ලීවරය මගින් පුත් එක ඉහළ පහළ දාගන්න පුළුවන්. මැෂින් එකට නූල් දමා ගැනීම සඳහා නූල මෙම සුදියකඩ කොටස හරහා දමාගෙන පහතට රැගෙන විත් මේ ආකාරයට අනෙක් පසින් නූල ඉහළට රැගෙන එන්න. එහිදී මෙම ටේක් අප් ලීවර් එක ඉහළට පෙනෙන පරිදි නොතිබුණ හොත් දකුණු පස ඇති හෑන්ඩ් වීල් එක කරකවා ටේක් අප් ලීවර් එක ඉහළටගෙන ඒ වටා මේ ආකාරයට නූල දමාගෙන නැවතත් නූල පහතට රැගෙන එන්න. මෙම ත්‍රෙඩ් ගයිඩ් දෙක හරහා මේ ආකාරයට නූල දමා ගන්න. ඉදිකටු සිදුරට නූල ඉදිරිපස සිට මැෂින් එක දෙසට දමා ගන්න.
දැන් ඉදිකටුවට දැමුව නූල එක් අතකින් අල්ලාගෙන ඉදිකටුව පහතට යවා නැවත ඉහළට ගැනීමෙන් යට ඇති නූල ඉහළටගෙන මැසීම ආරම්භ කරන්න පුළුවන්. ත්‍රෙඩර් එක මගින් නූල් දමා ගැනීමේදී ඉදිකටුව මේ ආකාරයට පවතින ඉහළම ස්ථානයටගෙන ත්‍රෙඩර් එක පහත් කර වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට නූල දමා ගන්න පුළුවන්. මැසීම ආරම්භ කිරීම සඳහා ඉදිකටුව හා පුට් එක ඔසවා රෙදි කොටස් මේ අතරට තබා පුට් එක පහත් කර මැසීම ආරම්භ කරන්න පුළුවන්. මෙම ටෙන්ෂන් ඩයල් එක කරකැවීම මගින් නූලේ ටෙන්ෂන් එක අඩු වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය මැස්මේදී ටෙන්ෂන් එක 4 වෙනසේ තබා ගන්න. මෙහි A ලෙස සඳහන් වන්නේ සාමාන්‍ය මැස්ම වන අතර අනෙක් ඩයල් එකේ 1 සිට 4 දක්වා සීරු මාරු කිරීම මගින් මැහුම් අතර දුර වෙනස් කරගත හැකියි. මෙම ලීවරය පහත් කිරීම මගින් ආපසු මැස්මක් වසාගත හැක. එමගින් මැස්මක් අවසානයේ නූල් ගැලවී යාම වලකයි. මැෂින් එකේ දකුණු පස ඇති මෙම ත්‍රෙඩ් කටර් එක මගින් නූල් පහසුවෙන් කපා ගන්න පුළුවන්. මැෂින් එකේ සඳහන් මෙම රතු පැහැයෙන් දක්වා ඇති මෝස්තර මේ ආකාරයට ඊට අදාළ ඉංග්‍රීසි අක්ෂර තෝරා ගනිමින් මසාගත හැකියි. අලු පැහැයෙන් දක්වා ඇති මෝස්තර මැසීම සඳහා මෙම ඩයලය මෙම S අක්ෂර දෙක ඇති ස්ථානය තෝරා ගැනීම මගින් මසාගත හැකියි. එම මෝස්තර අතර දිග මෙම ධන හා ඍණ ලකුණු දෙක අතර සීරු මාරු කිරීමෙන් වෙනස් කරගත හැකියි. මැසීම සඳහා බොත්තම මේ ආකාරයට බටන් හෝල් පුට් එක මත තබා එහි දිග බලා ගන්න. බටන් හෝල් පුට් එක මැෂින් එකට සම්බන්ධ කර නූල මේ ආකාරයට පුට් එකට යටින් ගෙන
මේ ආකාරයට නූල් පුට් එකේ දවටාගෙන එම නූල පසුපසට කර එක් අතකින් අල්ලා ගනිමින් අපි කලින් බලාගත් බොත්තමේ දිගට පුට් එක සකස් කර පුට් එක පහත් කර මැසීම ආරම්භ කරන්න. එහිදී මෙම පියවර අනුගමනය කරන්න. බ්‍රෂ් එක සමග ඇති සීම් රිපර් එක මගින් බොත්තම් කාසය මේ ආකාරයට කපා ගන්න පුළුවන්. බොත්තම් ඇල්ලීම සඳහා බටන් සවෙන් පුට් එක දමාගෙන පීට් ටීත් එක මේ ආකාරයට පහත් කර බොත්තමට අනුකූලව මේ ආකාරයට සික්සක් පළල වෙනස් කරගන්නේ මේ ආකාරයට මසා ගන්න පුළුවන්. වාටි මැස්ම සඳහා හෙම් ගයිඩ් එක මේ ආකාරයට සවි කර මේ ආකාරයට රෙදි කොටස නමා අතු පැහැති මෝස්තරවල ඩී මෝස්තරය තෝරා ගනිමින් මේ ආකාරයට මසා ගන්න පුළුවන්. පැල්ලීම සඳහා සිපර් පුට් එකේ දකුණු පස කොටසින් මේ ආකාරයට මැෂින් එකට සම්බන්ධ කර සිප් මසා ගන්න පුළුවන්.
ඉලාස්ටික් ඇල්ලීම සඳහා රතු පැහැති මෝස්තරවල ඩී මෝස්තරය තෝරා ගනිමින් ඉලාස්ටික් එක ඇද අල්ලා ගනිමින් මේ ආකාරයට මසා ගන්න පුළුවන්. එම්බ්‍රොයිඩර් කිරීම සඳහා පුත් එක සහ මෙම කොටස ගලවා පීට් ටීත් එක මේ ආකාරයට පහත් කර B හා C අතර කැමති සික්සැක් පළලක් තෝරා ගනිමින් මසා ගන්න පුළුවන්. ඉදිකටුවට ඉහළ දකුණු පස ඇති මෙම ඇනේ බුරුල් කර ඉදිකටුව ගලවා ගන්න පුළුවන්. ඉදිකටුව නැවත සවිකිරීමේදී ඉදිකටුවේ පැතිලි පැත්ත මැෂින් එක දෙසට ඉදිකටුවේ ධාරය සමා දෙසටත් සිටිනසේ ඉදිකටුව සවිකරගන්න. සිංගර් මැෂින් සඳහා සෑම විටම සිංගර් ඉදිකටුම භාවිතා කරන්න. මැෂින් එකේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා නිසි කාලාන්තරවලදී නඩත්තු කිරීම කළ යුතුය. ඒ සඳහා මෙම කොටස් ගලවා ඉවත් කර බුරුසුව ආධාරයෙන් හොඳින් පිරිසිදු කර අවශ්‍ය නම් ඔයිල් දමා නැවත සවිකර ගන්න.